පාසලට ඇවිල්ලා කරන්නෙත් ඒක. රස්සාවට ගිහිල්ලා කරන්නෙත් ඒක. කසාද බැන්දාම කරන්නෙත් ඒක. දුවෙකුයි තාත්තෙකුයි කතා කරන දේවල් නේ මේ කතා කරේ. එතන මට මේ ඉගෙන ගන්න කියලා කිව්වෙත් නෑ. ළමයාගේ නිර්මාණශීලීත්වය අඳුරගෙන ඒකට අවශ්‍ය තෝතැන්නක් ඒ නිර්මාණශීලීත්වය වගා කරන්න අවශ්‍ය බිමක් සරු බිමක් සපයන්න බැරි කමක් තියෙනවා මේ අධ්‍යාපන ක්‍රමයේ. ඕනම අධ්‍යාපන ක්‍රමයකට පැහැදිලි ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. ගුරුවරු මොන වගේද වෙන්න ඕනේ අධ්‍යාපන ශිෂ්‍යයෝ මොන වගේද වෙන්න ඕනේ කියන්නේ මේ අධ්‍යාපන ක්‍රමවේදයෙන් එළියට එන ප්‍රොඩක්ට් එක මොන වගේද වෙන්න ඕනේ අධ්‍යාපන ක්‍රමවේද এডুকেෂන් මෙතඩොලොජි එක මොන වගේද වෙන්න ඕනේ පේරන්ට්ස් මීටින් වලදී මේ අම්මා අඩාගෙන ඉන්නේ ගෙදර මේ ඉස්කෝලේ අහන්න මගෙන් මේ මම මගේ ඉස්කෝලේ ගුරුවරු අපේ අම්මගෙන් අහලා තිනවා මේ ළමයා මුඩුක්කුවකින්ද ඇවිල්ලා තියෙන්නේ කියලා. ඔව් මට ඒ තුනක් තියෙනවා. මට ඩිස්ත්‍රික් රෑන්ක් එකකුත් තියෙනවා. පොළොට විශ්වවිද්‍යාලයට මම තේරෙනවා. දැන් මම මගේ දර්ශන වේදී මේ උපාධිය කරනවා. මේක කවුරුත් අහන්නේ නෑනේ. දැන් එක්ක මාට ડોක්ටරේට් එකක් තියෙන්න ඕනේ. නැත්තම් මම ප්‍රොෆෙසර් වෙන්න ඕනේ. නැත්තම් මේ කවුරු හරි කෙල්ලෙක් ඇවිල්ලා නිකන් මේ බයිලා කියවනව වෙනවනේ. දැන් මේක මිනිස්සු අහන්නේ මගේ නම ඉස්සරහෙන් ડોක්ටර්, මගේ නම ඉස්සරහෙන් ප්‍රොෆෙසර්. මේක ඇතුළෙන්ම තමයි මේක වෙනස් කරන්න පුළුවන්. ඔයා විශ්වාස කරනවා නම් විශ්වාස කරන්න. මම දේශපාලන විද්‍යා පේපර් එකට සිලබස් එකට අදාළව කිසිම උත්තරයක් මම ලිව්වේ නැහැ. මම ලිව්වේ පත්තරයකට රචනාවක් හරි ආටිකල් එකක් කියනවා වගේ තමයි. දැන් ප්‍රජාතන්ත්‍රවාදය ගැන පැහැදිලි කරන්න කිව්වොත් පොතේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදය නෙමෙයි මම පැහැදිලි කරන්නේ. තාත්තා මට මම හොඳට මතකයි දේශපාලන විද්‍යා පේපර් එක ලියලා ආවිල්ලා මම වාහනේට නැගිට තාත්තේ කොහොමද පුතේ පේපර් එක මම කිව්වා එල්ලගිරි තාත්තේ. ඒ කියන්නේ පළවෙනි පාම් පෙට්ට කෑවම දින රහ 10වෙනි පාම් පෙට්ට කෑවම නෑ කියන එක තමයි ඔය කියන්නේ. එක විදිහට හිතුවොත් මේ ලෝකේ ලස්සනක් නෑ. නිර්මාණශීලීත්වය කියන්නේ ඒකයි. ඔයා හිතන විදිහනේ මම හිතන්නේ. ක්‍රියේටිවිටි හියුමනයිස් කරන්න තමයි මගේ ඇත්තටම අරමුණ. නිර්මාණශීලීත්වය මානුෂීකරණය කරන්න. ඒ ඒකීය මනෝභාවය ඇතුලේ තමයි ඊටමත් සංවේදී පරිසරයට සංවේදී තවත් මිනිස් මිනිස්සෙකගේ දුකකට සතුටකට සංවේදී දරුවෙක් නිර්මාණය කරන්න පුළුවන් එන්නේ කියන අධ්‍යාපන ක්‍රමවේදයට විතරයි. උගල දන්නේ නැති දැන් මහාචාර්ය සෞමිලියනගේට වෙලා තියෙන වැඩේ. එතකොට මහාචාර්ය සෞමිලියනගේට එහෙමනම් දැන් මං වගේ මෙහෙම හිතන දරුවන්ට මොකද වෙන්නේ? ඉතින් රට ගොඩ දාන්න නම් කරන්න ඕනේ රට ගොඩ දාන්න පුළුවන් මිනිස්සුන් මේකෙන් බේරගෙන දැන් මම මේ කතා කරන එක ලංකාවේ ආකිටෙක්චර් ෆැකල්ටි එක දන්නෙත් නෑ. නමුත් මම රට රටවල් වල ගිහිල්ලා කොන්ෆරන්ස් වලට ගිහිල්ලා මම අවෝඩ්ස් උත් තරම් එනවා. තාම ලංකාවේ ආකිටෙක්චර් ෆැකල්ටි එක දන්නෙත් නෑ. හිතවතුනි සුබ දවසක් විශ්වකර්ම අපි අද දවසේදීත් බොහොම සුන්දර ලෙන්ගතු සුවිශේෂී කතා බහකට යොමු වෙන්නයි මේ හදන්නේ අපි ආරාධනා කරනවා මේක සුවිශේෂී වැඩසටහනක් වෙන නිසාම ඔබ කැමති වැඩසටහනක් වෙන නිසාම වැඩසටහනත් එක්ක සම්පූර්ණයෙන්ම එකතු වෙලා ආයෙත් මුළු වැඩසටහනම බලන්න බලලා ඔබේ අදහස අපට කියන්න මම මුලින්ම එහෙම කියනවා ඊට පස්සේ ජීවිතේ දිනන්න උත්සාහ කරන මිනිස්සු හොයාගෙන යන ගමනේ සුවිශේෂී සම්දිස්ථානයක් වේවි ඉතින් අද කතාබහ අපි ඉදිරියට ගොඩනගමු ඔබ රටම දන්න තාත්තා කෙනෙකුගේ ආදරණීය දියණියක් හොයාගෙන අපි ආවේ එයාත් එක්ක කතා කරන්න යසෝදා වසුන්දරා අයිබෝන් මේ දියණිය කවුද අපි පහුගිය දවස්වල ඔබට මතකයි ලංකාවේ මාස්ටර් ෆොටෝ හොයාගෙන ගියා උඩවලවට ඔහුත් එක්ක අපි කතාබහක් කරනවා ඊට පස්සේ පිලිවලට ඔන්න තාත්තගේ දුව හොයාගෙන අපි ආවා. අද යසෝදත් එක්ක කතා කරන්නේ අපේ මාස්ටර් පොට අජිත් පෙර මහත්මයාගේ ආදරණීය දියණිය. යසෝද මේ බොහොම ලස්සන තැනකට ඇවිල්ලා ඉන්නේ. හරි අපූරු තැනක් ඔබටත් පෙනෙනවා ඇති. කොහෙද මේ? මේක තමයි අපි පොඩි කාලේ ඉඳන්ම හිටපු නිවස අපේ ගෙදර. මේක දැන් අවුරුදු 30-40ක් විතර මේ හදලා හදපු නිවස අපේ තාත්තා විසින් ඉදි කරන ලද නිවස මේ බොරලස් ගම. ඔව් හරි අපූර්වයි මේ ගෘහ භාණ්ඩ මේ මේ ස්ථානගත කරලා තියෙන විදිහ හරි ලස්සනයි. ගොඩක් ෆොටෝස් තියලා තියෙනවා මේ පවුලයාගේ ෆොටෝස් වෙන්නේ නැති නේද? ඔව් පවුලයාගේ ෆොටෝස් තියෙනවා. ඉතින් දැන් මට කියන්නකෝ දැන් අපි ඔයා හොයාගෙන ආවේ ඔයා ගැන බොහෝ දේවල් අන්තර්ජාලයේ තියෙනවා විවිධ කතා බහ තියෙනවා. අපි මේ දේවල් දැක්කා. ඉතින් තව තොරතුරු කතා කරන්න ඕන නිසා සුහද කතා බහක් ගොඩනගා ගන්න අවශ්‍ය නිසා තමයි අපි මේ විදිහට හොයාගෙන ආවේ. මේ දැන් පුංචි කාලේ ඉඳලා මෙහෙ හිටියා කිව්වේ නේද? ඔව් පුංචි කාලේ ඉඳන් මෙහෙ තමයි. එතකොට මේ උඩවලව එක්ක තියෙන සම්බන්ධය කොහොමද? උඩවලව කියන්නේ ඒක තාත්තගේ තව වර්ක්ෂොප් එකක් තව ප්‍රොජෙක්ට් එකක්. ඒකත් අවුරුදු 15ක් විතර කලින්
පටන් ගත්ත ඒකත් මැටි කර්මාන්තයේ සම්බන්ධ නමුත් ඒක පටන් ගන්නේ තාත්තා මේ CSR ප්‍රොජෙක්ට් එකක් වගේ කියන්නේ මේ සමාජයේ චැරිටි ප්‍රොජෙක්ට් එකක් වගේ දිල්මා ආයතනයත් එක්ක සම්බන්ධ වෙලා ඊට පස්සේ ඒක ක්‍රමක්‍රමයෙන් තාත්තා ඒක එයාගෙම වර්ක්ෂොප් එකක් හැටියට ස්ටැබ්ලිෂ්මන්ට් එකක් හැටියට පටන් අරගෙන දැන් ඒක සාර්ථකව කරන් යනවා. එතකොට මේ පාසල් ගියේ කොහෙද මෙහෙ කොළඹද කොහොමද? ඔව් කොළඹ මියුසියස් විද්‍යාලේ. පාසල් අවදියේ ඉඳලා කොළඹද හැදුනේ වැඩුනේ එතකොට උඩවලවට එහෙම ගිහිල්ලා තියෙනවද කොහොමද ඒ පදිංචි වෙලා හිටියද? පදිංචි වෙලා ඉඳලා නැහැ. නමුත් කීප වතාවක් මම කියන්නේ මම තාත්තේ ප්‍රොජෙක්ට් එක පටන් ගන්නකොට මම ගොඩක් පොඩි. ඒත් කීප වතාවක් මම ඒට ගිහිල්ලා ඒ වැඩවලට සම්බන්ධ වෙලා තියෙනවා. නමුත් දැන් සම්පූර්ණයෙන්ම ඒක ස්වාධීන තාත්තගේ ස්වාධීන ප්‍රොජෙක්ට් එකක් හැටියට තමයි වර්ක්ෂොප් එකක් හැටියට තමයි යන්නේ. මෙහෙ තියෙන වර්ක්ෂොප් එක සම්පූර්ණයෙන් පරිපාලන කටයුතු වලට සම්බන්ධ වෙලා ඒක බලාගෙන කරගෙන ඉන්නවා. ආරම්භයක් විදිහට ප්‍රවේශයක් විදිහට මම ওই කාරණා ටික ඇහුවේ අපිට කතා කරන්න දේවල් තියෙනවා. දැන් අපි අජිත් පෙරේරා මහත්මයාත් එක්කත් වැඩසටහනක් කරා උඩවලවට ගිහිල්ලා වැඩසටහන බැලුවේ නැත්නම් ඔබට නැවත අපේ නාලිකාවේ ගිහිල්ලා බලන්නට පුළුවන්. දැන් මේ දුව මුණ ගැහිලා තියෙනවා කතා කරන්න. මේ දවස්වල මොනවද කරන්නේ? මේ දවස්වල ඇත්තටම වැදගත් කාරණා තුනකට මම යොමු වෙලා ඉන්නේ. එකක් තමයි විශේෂයෙන්ම දැන් මගේ තාත්තගේ ව්‍යාපාරය මැටි කර්මාන්තය සම්බන්ධයෙන් ඒකේ පරිපාලන කටයුතු වල සහ ඒකේ අනාගතය සම්බන්ධයෙන් මම ගොඩක් මැදිහත් වෙලා ඉන්නවා ඒකට. දෙවෙනි එක මට මම මීට අවුරුද්දයකට කලින් තින්කින් හෑන්ඩ් ස්කූල් ඔෆ් පොට්‍රි කියලා පොට්‍රි ස්කූල් එකක් පටන් ගත්තා. ඒකෙත් වැඩ සාර්ථකව කරගෙන යනවා. ඊට පස්සේ මගේ ගෘහ නිර්මාණ ශිල්පය මම ඉගෙන ගත්තේ මගේ උපාධිය හැටියට. ඒකෙත් වැඩ කටයුතු කරගෙන යනවා. ඊට අමතරව දර්ශනවේදී උපාධියත් වැඩ කටයුතු මේ දවස්වල කරගෙන යනවා. අධ්‍යාපන කටයුතුත් එක්ක අනිකුත් දේවල් මේ එකක් ව්‍යාපාර කටයුතුත් එක්ක කාර්යබහුලයි මේ දවස්වල. ඔව් ඇත්තටම කාර්යබහුලයි කරගෙන යන්න හරි අමාරු කියන්නේ මැනේජ්මන්ට් සම්බන්ධයෙන් පොඩි ගැටලු කීපයක් මේ නැන් වෙලා තියෙනවා. නමුත් හැමදේම කාලයත් සමග හොඳින් කළමනාකරණය කරගෙන යන්න මම තාම ඉගෙනගෙන යනවා. එතකොට මට කියන්නකෝ දැන් පොඩ්ඩක් ඔය අතීතයට ගියොත් පුංචි කාලේ කොයි වගේ චරිතයක්ද? පුංචි කාලේ කොයි වගේ චරිතයක්ද? පුංචි කාලේ ඇත්තටම ගොඩක් මට ඇත්තටම මගේ ළමාවිය ගැන ඒ තරම් ලොකු මතකයක් නැහැ. නමුත් හැමෝම කියන හරි අමාරු චරිතයක් පුංචි කාලේ. හැමෝම කියන ඒවා එක තමයි මම කියන්නේ. මතක නැහැ කියලා කියන්නේ? ඔව් ඇත්තටම මේක මටත් හරි දැන් යම් මම හිතන සාමාන්‍ය අවුරුදු අවුරුදු 10ක් එතනින් පහලට සාමාන්‍ය මතක නැති වෙන්න පුළුවන්. මට මතක එක සිද්ධියක් තියෙනවා. මම ඒක වාට කියන්න. ඇත්තට ඒක ඇත්තටම කවුරු හරි මගෙන් ඇහුවොත් මගේ ළමාවියේ ඉස්කෝලේ පාසල් අවදී තියෙන ඉතාමත් සංවේදී මතකයක්. ඇත්තටම මගේ ළමාවියේ මතකයේ තමයි ඒක. පළවෙනි මම මතකයේ කියන්නම්. මට මතකයි ඒක මම හිතන්නේ තාත්තත් ගොඩක් මේ කියලා තියෙනවා ඒක තාත්තගෙත් ඔය කතා බහ අතර තුර. මට මතකයි මම පොඩි කාලේ ඒක ඇත්තටම මට ලෙඩක් වගේ තිබ්බ එකක් මට ජීවි අජීවි කියන දෙක වස්තුන් කඩලා හොයාගන්න බැරි කමක් තිබ්බා. ඒ කියන්නේ දැන් මේ එස පුටුව දැන් ඔය මම උදාහරණයක් කියනවා වහින වෙලාවට එහෙම එළියේ තියෙන ඔක්කොම සෙරපු පාපිසි ඔක්කොම මම ගෙදරට ගේනවා. ඊපස්සේ තාත්තා මගෙන් අහනවා ඇයි පුතේ මේ ඔක්කොම ගෙදරට ගේන්නේ? මට ඇත්තටම හිතෙන්නේ මට වගේ ඒගොල්ලන්ටත් පණ තියෙනවා. මේ වහින වෙලාවට ඒ දැන්න සීතල එතකොට ඒගොල්ලන්ට මට අකුණු ගැහුවාම තියෙන බය ඒ හැම දෙයක්ම ඒවටත් දැනෙනවා කියලා. ඉතින් මට ඒක ගොඩක් කාලයක් යනකම් ඇත්තටම මට දැන් ඇත්තටම දැන් මේ අදත් රැස්සා මට අදත් ඒක එහෙම කරන්න හිතුණා. මම ඇත්තටම මේ බඩු කීපයක් ඇතුළට ගත්තා අදත්. තාම ඒ චුටි කාලේ පුරුද්ද තියෙනවා. ඒ කියන්නේ මට ඒක ඒ කියන්නේ ඒක මේ අති සංවේදී මානසිකත්වයක් ඒකේ සර්වයිව් වෙන්න බෑලු මේ ලෝකේ. ඒ වුණාට ඒක තමයි මට පොඩි කාලේ මතකයක් හැටියට තියෙන්නේ. ඒ කාරණය හරි සුවිශේෂී දෙයක් සිහිපත් කරා ඔබ වෙනුවෙන්. ඉතින් දැන් මෙහෙමයි. තාත්තා
දැන් පුංචි කාලේ කොහොමද තාත්තගෙන් අධ්‍යාපන කටයුතු වලට එතකොට අනිකුත් ගෙදර දොර කටයුතු වලට කොහොමද තාත්තගෙන් ලැබුණු සහයෝගය සහ තාත්තා කොහොමද ඔයා හැදුවේ ඔව් තාත්තට පැහැදිලි අරමුණක් තිබ්බා කියන්නේ මම හැදෙන්න ඕනේ කොහොමද කියන එක සම්බන්ධයෙන් තාත්තා මාව ඇත්තටම තාත්තගේ මගේ තිබ්බේ මේ ජීව විද්‍යාත්මක සම්බන්ධයකට වැඩිය පොඩි දේශපාලන සම්බන්ධයක් තමයි තාත්තගේ මගේ තිබ්බේ. يعني අපි සාමාන්‍යයෙන් දුවෙකුයි තාත්තෙකුයි කතා කරන දේවල් නෙමෙයි කතා කරේ. අපි දේශපාලනය ගැන කතා කරා, අපි ලෝකය ගැන කතා කරා, සතා සිව්පාව ගැන කතා කරා. මට මතකයි. ඒ කියන්නේ මේ වගේ මේ කතා බහක් ගේ ගෙදර ඇතුලේ තිබිලා තියෙනවා. ඔව් ගේ ඇතුලේ කියන්නේ අපි 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 කතා කරේ ඒවා තමයි. නැතු චොක්ලට් ගේන්න මට ඒවා මට මට එහෙම එකක් මතක නෑ. මට තාත්තත් එක්ක තියෙන මතකයේ තමයි කියන්නේ ගොඩක් එක අපි ලොකු පොලිටිකල් සම්බන්ධයක් තමයි අපි දෙන්න තිබ්බේ මම යත් එක්ක මෑයි පෙළපාලි ගිහිල්ලා තියෙනවා පොඩි කාලේ ඉතින් එයාගේ දේශපාලන බෑග්ග්‍රවුන්ඩ් එකත් එක්ක මම ගොඩක් ඒවට ඇක්ටිව්ලි සම්බන්ධ වුණා පොඩි කාලේ නම් මම සම්බන්ධ කරගත්තා ඊට පස්සේ රුසියානු නව කතා ඊට පස්සේ ෆික්ෂන් ඒ ඔක්කොම නොලෙජ් එක යාමට ලැබලා දුන්නා කියන්නේ ගොඩක් පොලිටිකල් සම්බන්ධයක් තමයි තිබ්බේ ඇත්තටම එතකොට මතක විදිහට තාත්තට මේ දැන් මේ තාත්තා ගැන කතා කරපු නිසාහන්නේ තාත්තට මොන වගේ දේශපාලන කියවීමක්ද ඒ කාලේ තිබුණේ එයා කියනවානේ එයා මාක්ස්වාදියෙක් කියලා එයාට තියෙන්නේ එයාට තියෙන සමාජවාදය තමයි හැබැයි සමාජවාදය කියන්නේ මේ 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 බිම් භූමියේ මේ ප්‍රැක්ටිස් කරන සමාජවාදයෙන් එහාට ගියේ එයා යා යා ජාත්‍යන්තරවාදියෙක් එයාට එයාට ලොකු ආදරයක් මිනිස්සුන්ට තියෙනවා කරුණාවක් මිනිස්සුන්ට තියෙනවා සංවේදී භාවයක් තියෙනවා තාත්තගෙන් මට ලැබුණේ ඔන්න ඔය කියන නිදහස් චින්තනය. ඒ කියන්නේ තාත්තා මන් දන්නේ තාත්තේක මට කොන්ෂස්ලි දුන්නද අන්කොන්ෂස්ලි දුන්නද දන්නේ නැහැ. නමුත් ඔය ඔය ලෝකයේ පිළිබඳ තියෙන නිදහස් මට තියෙන නිදහස් කියවීම. කියන්නේ නිදහසේ හිතන්න, නිදහසේ හැසිරෙන්න, නිදහසේ කතා කරන්න, ඒ හැම දෙයක්ම මට තාත්තගෙන් තමයි මට ඒක තාත්තව දැකලා මට එයා මට දුන්නේ ඒක ආදර්ශයෙන්. ඒ නිදහස හැබැයි මේ බොහෝ තැන්වලදී ලබා ගන්න උත්සාහ කරත් ටිකක් අපහසු වුණා නේද? ජීවිතේ යම් යම් තැන්වලදී. අපි ඒවත් කතා කරමු මතුවට මේ දැන් කොහොමද පාසලේ මොන වගේ චරිතයක්ද කැපී පෙනෙන චරිතයක්ද පාසල ඇතුලේ විශක මියුසික් විද්‍යාලය. මියුසික් විද්‍යාලය. පාසලේ සම්බන්ධයෙන් ගත්තොත් පාසලෙන් මට හොඳ අත්දැකීම් ටිකක් එනවා. ඒ කියන්නේ පාසලේ දැන් ඔය මගේ වා මගෙන් ඇහුවානේ මේ පොඩි කාලේ මොනාද වාට මතක කියලා මගේ චයිල්ඩ්හුඩ් මෙමරිස්නේ ඔය ඇහුවේ මොනාද කියලා. පාසලේ ඒ වගේ මට මම මේ ලෝකේ ගැන මගේ මුලින්ම රීඩින් එක මට පාසලෙන් හම්බ වෙනවා. උදාහරණයට මම කියන්නම් මට ඉතාමත් මට කවදාවත් අමතක වෙන්නේ නැහැ ඒක. මම දෙක වසරේ හිටියේ. මට මතකයි මම ලියලි ඉන්නකොට මගේ පැන්සලේ තුල කැඩෙනවා. තුල කැඩනහම තුලද උලද මොකක්ද ඒකද කියන්නේ. අපි දැන් කියන තුඩ. ඔව් තුඩ. තුඩ කැඩෙනවා. තුඩ කැඩනහම මගේ ඉස්සරහා ඩෙස්ක් එකේ ඉන්න ළමයාගේ මට නම ගම් මතක නැහැ දැන්. මට පැන්සලක් දෙන්න පුළුවන්ද කියලා. මම දන්නා එයාගේ පෙට්ටියේ දා පැන්සල් දෙක දුන්නා. දැන් අම්මලා දාලා එවනවානේ පොඩි ළමයින්ට. ඉතින් පැන්සලක් තියා මම දන්නා එයාගේ පැන්සලක් තියෙනවා කියලා මට එයා ඒ පෙට්ටිය එක මට පෙනි පෙනි එයා මට කියනවා එයාගේ පැන්සලක් නැහැ මට පැන්සල දෙන්න බෑ කියලා. ඉතින් මට ඒ දැනෙන සංවේදී වේදනාව මම ඇත්තට නමුත් මම ඒක ඇඬුවේ නැහැ. මට තේරුණා මේක තමයි. ඒ පොඩි වයසෙදිත් මට තේරුණා මේක තමයි විදිය. පෙට්ටිය වහන් කෑම කනවා. දෙන්නේ නැහැ ෂෙයා කරගන්න දන්නේ නැහැ. ඔව්. ඔය ඕක එන්නේ ඉස්කෝලේ නෙමෙයි ඕක ගෙදරින් එන්නේ. ඔව්. ඒ තියෙන කුහකකම ඒ ඔක්කොම ඒ සම්පූර්ණ ආభాෂයේ දෙමව්පියන් ඉඳන් හැදෙන වැඩෙන පරිසරයේ ඉඳන් ඒ ළමයා පාසලට අරන් එනවා පාසලට ඇවිල්ලා කරන්නෙත් ඒක රස්සාවට ගිහිල්ලා කරන්නෙත් ඒක අනිවාර්යයෙන් කසාද බෙන්දම කරන්නෙත් ඒක නාගේලා කරන්නෙත් ඒක මේ නතර කරන්න බෑ අපිට නෑ ඒක තමන්ගේ කෝ එක හැදෙන්නේ කොහොමද කියන කනුව තමයි තීරණය වෙන්නේ ඒක ජීවිත අත්දැකීම් ගොඩයි කතා කරන්න දේවල් ගොඩයි අපි පියවරෙන් පියවර කතා කරගෙන යමු මේ දැන් යශෝද මේ තාත්තා උගන්වන්න මෙන්න මේ වෛද්‍යවරයෙක් කරන්න ඔයා විතරද පවුලේ නෑ මට අයියා කෙනෙක් අයියා කෙනෙක් ඉන්නවා මේ වෛද්‍යවරයෙක් කරන්න නීතිඥ
වරියක් කරන්න ඉංජිනේරු වරියක් කරන්න එහෙම කියලා තියෙනවද කවුද හරි නෑ ඇත්තට මට මේ ඉගෙන ගන්න කියලා කිව්වෙත් නෑ මට ඉගෙන ගන්න කියලා කිව්වෙත් නැහැ මට අපේ අම්මා ඉගෙන ගන්න කියලා කිව්වෙත් නැහැ ඒ කියන්නේ කවදාවත් කියලා තියෙනවද දැන් එක්සෑම් ළඟයි නේද ළමයෝ ගිහිල්ලා පොතක් අරන් පාඩම් කරන්න නෑ නෑ මට එහෙම කියන්නේ මට හොඳට මතකයි මේ ශිෂ්‍යත්ව දවසට මම ග්‍රේඩ් 5 හිටියා පහවසරනේ අපි මේ ශිෂ්‍යත්ව භාගය කරන්නේ ඉතින් මට ශිෂ්‍යත්ව භාගය කරන්න කියන්නේ මම ඒ කාලේ දැන් මේ හරි සරලවම කිව්වොත් මට ඉගෙන ගන්න බෑ මම කියන්නේ සම්පූර්ණ ඔය දැන්ත තියෙන විදිහට මෝඩ ළමයෙක්ගේ කැටගරි එකට තමයි කියන්නේ මට ගණන් ෆේල් කියන්නේ මට ගණන් වලට 10යි විද්‍යාවට 5යි ඒ වගේ තමයි මට ශිෂ්‍යත්ව කරනවා කියන්නේ දැන් මට හොඳට මතකයි ශිෂ්‍යත්ව දවසේ අම්මා මට මේ මේස් දානවා මේ සපත්තු දාන්න ආ මේ එක්සෑම් එකට යන්න දවසට තාත්තා ඇවිල්ලා අහුවා මේ කොහෙද යන්නේ කියලා ඊට පස්සේ අම්මා කිව්වා මේ ළමයා මේ ශිෂ්‍යත්ව විභාගේ ඕක යවන්න එපා පේපර් එකක් අපත යනවා කියලා කිව්වා ඉතින් ඒක කියන්නේ එහෙම රීඩින් එකක් මගේ ගැන තිබ්බ තාත්තට ඒ කියන්නේ මේ මට කිව්වේ නෑ කවදාවත් මේ දේ කරන්න ඔයා මට කිව්වා එක දෙයක් මට ඕනේ ආ ජනාධිපති කරන්න කියලා ඒ කියන්නේ ඉතින් ඒක ලොකු හිණයක් ඔය ලොකු හිණයක් හැබැයි මේ සාමාන්‍ය මේ ඔයාව කියන ඉංජිනේර කෙනෙක් වෙන්න ડોක්ටර් කෙනෙක් වෙන්න එහෙම කිව්වේ නැහැ. ඒකෙන් මේ වක්‍රාකාරව කිව්වේ පුළුවන් තරම් ඉහළට ඵලයන් කියලාද? නෑ ඒකත් නෙමෙයි කිව්වේ. එයා ජනාධිපති වෙන්න කියලා එයා ඒක ඔයාව ජනාධිපති වෙන්න කියලා එයාගේ මං කිව්වේ එයා පොඩි කාලේ ඉඳන් මගේ එයාගේ තිබ්බ පොලිටිකල් කන්වර්සේෂන් එක. අපි දේශපාලනය ගැන කතා කරේ. අපි ලෙනින්ලා ගැන කතා කළා මාක්ස්ලා ගැන කතා කරා දේශපාලනය ගොම් මේ අපේ රටේ දේශපාලනය නෙවෙයි එහෙම ඒක කතා කරන්න දෙයක් නෑ ඒක අපි ජාත්‍යන්තර කියන්නේ දේශපාලනයේ තියෙන වටිනාකම දේශපාලනයේ තියෙන වටිනාකම මොකද මගේ සබ්ජෙක්ට් එක තෝරන කොටත් ඒ ලෙවල් වලට කරන්න ඕනේ තාත්තක ඔ අනිවාර්යෙන් පොලිටිකල් සයන්ස් කරන්න ඔ අනිවාර්යෙන් ඉකනොමික්ස් කරන්න ඒව ඉගෙන ගන්න කියලා එතකොට මට එයා ජනාධිපති වෙන්න කියලා මට කියන්නේ දේශපාලනයත් සමග මට එන බලය සහ ඒ බලයෙන් සමාජයට කරන්න පුළුවන් මෙහෙවර ගැන අපි දෙන්නා පොඩි කාලේ ඉඳන් මම පොඩි කාලේ ඉඳන් සාකච්ඡාවක් තාත්තත් එක්ක තිබ්බා. ඒක යා දේශපාලනයට දෙන තැන තමයි ආයේ කියන්නේ. දැන් ඔහොම කියනකොට මට මෙහෙම හිතෙනවා. දැන් මේ හැම දෙයක්ම කරන්නේ මොකක් හරි බලයක් ඔය කියන ආකාරයේ බලයකට කවදා හරි දවසක යන්නද? නෑ. ඒක ඒ තාත්තගේ ඒ කාලේ තිබ්බ රීඩින් එකනේ. තාත්තගේ රීඩින් එක අනුව ජනාධිපති තමයි දේශපාලනයේ අග්‍ර තැන. මගේ රීඩින් එක ඊට වැඩිය වෙනස්. කියන්නේ මගේ සංකල්පත් තාත්තට වැඩිය වෙනස්. තාත්තගේ සංකල්ප තාත්තා ඒකේ ඒව ආభాෂයක් නෙමෙයි මට තියෙන්නේ එයා දීපු නිදහස් චින්තනයක්. ඒකෙහිඳ මම මගේ සංකල්පමය හරේ මම විසින් ගොඩනගා ගන්නලා දෙක. ඒ කියන්නේ ජනාධිපතිවරයෙකුට රටේ කරන්න බැරි කාර්යභාරයක් ඔයගොල්ලෝ කියන සංකල්ප තුලින් සමාජයට කරන්නද මේ උත්සාහ කරන්නේ? ඔව්. ඒ පොසිෂන් එකකින් වැඩක් නැහැ. ඒ කියන්නේ ජනාධිපති කියන්නේ ඒක යම්කිසි පොසිෂන් එකක් නේ. ඒක ආණ්ඩුක්‍රමීය ස්ථාවක හරි රාජ්‍ය කීන දේශපාලන සංකල්පයේ ඒක අග්‍ර තනතුරක් පමණයි. හැබැයි එතනින් මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. ඔව් එහෙනම් ඉතින් දැන් මෙච්චර කාලයක් නේද? විසඳන්න කාලය තිබුණා 2000න් පස්සේ අවුරුදු 72කට වැඩි කාලයක්. හරි ඊට පස්සේ දැන් මට කියන්නකෝ දැන් තාම අපි මේ ඔයා ගැන මේ කතා කරන්නේ වැඩසටහන පුරාවටම. දැන් සාමාන්‍යයෙන් තරුණියක් දැන් සාමාන්‍යයෙන් දැන් මේ දේවල් කතා කරන්නේ නැහැ ගොඩක්. ওই වයසේ තරුණියක්. සාමාන්‍ය පිරිමි ළමෙක් අපි කතා කරන දේවල් අපි දන්නවා. සාමාන්‍යයෙන් ගෑනු ළමෙක් මෙහෙම ඇවිල්ලා ෆෝන් වෙලා කතා කරනවා ටිකක් අඩුයි. ඔය සාමාන්‍ය ගෑනු ළමෙක් විදිහටමද හිතන්නේ පතන්නේ කොහොමද? දැන් වෙනසක් තියෙනවද? ඔව් සාමාන්‍ය ගෑනු ළමෙක් හිතන පතන අවදියකුත් මට තිබ්බා. ඒ අවදිය ඒ කියන්නේ එහෙම නැහැ කියනනම් මම බොරුවක් කියන්නේ. ඉතින් අපි හැමෝම ඒ අවදිය පහු කරගෙන එක තැනක් වෙන අපේ ජීවිතේ අපේ ජීවිතේ අරමුණක් හොයාගන්න තැන. ඒ කියන්නේ මම කවුද? මම මොකද කරන්න ඕනේ? ඇයි මම ජීවත් වෙන්නේ? ওই ප්‍රශ්න වලට උත්තර හොයන්න අපේ මනස යොදවනකල් ඉතින් සාමාන්‍ය විදිහට තමයි අපි හැමෝම ඉන්නේ. නමුත් කෙනෙක් තමන්ගේ ජීවිතේ අරමුණ මොකද්ද? තමන් පිළිබඳ කියවීමක් තියෙනවනේ තමන්ට. තමන්ගේ ජීවිතේ ගෙවන්න ඕනේ කොහොමද? කියන එක සම්බන්ධයෙන් කියවීමක් එන තැන තමයි අපි කවුද කියලා අපි හොයාගන්නේ. ඔව් සහ අපි මොකද්ද කරන්න ඕනේ කියන එක සම්බන්ධයෙන්. ඉතින් මම මගේ සාමාන්‍ය තරුණියාවදී මම පහු කරා.
ඒක මං ඉස්කෝලේ යන කාලේ ඉඳන් මේ මට එහෙම අවදියක් තිබ්බා. ඒනට දැන් මම මේ කතා කරන්නේ දැන් මේ ඉන්න මම නෙමෙයි ඒ හිටියේ. මම දැන් ඉන්නේ වෙනම මගේ ජීවිතේ ෆේස් එක. ඔව් දැන් ඔයත් මේ සමාජයේ හැදුණු වැඩුණු කෙනෙක් මේ කොළඹ ඉස්කෝලේ ගිහිල්ලා මේ ටියුෂන් ගිහිල්ලා මේ කොළඹ ජීවත් වුණු කෙනෙක්. ඉතින් මේ මේ අපේ රටේ දැන් කොළඹද ගමද කියලා නෑ මේක හරි පුංචි රටක් නේ දැන් මේ වෙනකොට. දැන් ඔයා මේ තියෙන ඒ අදහස් දැන් මේ වෙනස් කරගන්න ඔයාට කොතනදීද මොකක්ද මග පෑදුණු කාරණය? දැන් අනිත් ගෑනු ළමයිනුත්වත් එක්ක එකට හිටියා. අපි දකින්නේ නෑනේ සාමාන්‍යයෙන් එළියට ඇවිල්ලා මෙහෙම කතා කරන කෙනෙක්. ඔව් එතන වෙනස තියෙන්නේ මගේ මම පොඩි කාලේ ඉඳන් මම ඔයාට කිව්වා මේක මට මේ එකපාර ආපු දෙයක් නෙමෙයි. මට පොඩි කාලේ ඉඳන්ම මගේ එක මනෝභාවයක් තිබ්බා. ඒක තමයි මම අර ඔයාට උදාහරණකින් කිව්වේ මට මේ ජීවි අජීවි වෙන් කරගන්න බෑ කියන එක එක පොඩි තැනක් විතරයි. හරිද? ඒකට මම හිතන විදිහක් තිබ්බා. මගේ මනෝභාවයක් තිබ්බා. මම වාසනාවකට මං කරපු කුසල ඒ මගේ සංසාරේ ආපු එකත් එක්ක මට මේ වගේ අම්මා තාත්තා මේ වගේ නිදහස් පරිසරයක හැදෙන්න මට ඉඩ හම්බුණා. සහ දැන් මේ පාසල් අවදී දැන් මගේ තව සමකාලීන මිතුරු මිතුරියන් ඉන්නවා. ඒ මේ මේ අධ්‍යාපන ක්‍රමය තුළ මම මේක ලොකු ස්ට්‍රගල් එකකින් තමයි මේ මගේ මනෝභාවය ආරක්ෂා කරගෙන ඉන්නේ. ඒක මේ මේ මම ඒකට ෆයිට් කරා. ඒ ෆයිට් කරලා තමයි මම මෙහෙම මේ ඉන්නේ. ඒ ෆයිට් කරපු ඒ ඒ ඒ ජර්නි එකේ මම එක්ස්පීරියන්ස් කරපු දේවල් මම ගත්ත දේවල් මම දීපු දේවල් ඒ හැමෝත් එක්කම ඒ කරපු ස්ට්‍රගල් එකේ ප්‍රතිඵලයක් හැටියට තමයි මම මෙහෙම කතා කරන්නේ. පාසල් යන කාලේ ඔය හිතන පතන දේවල් ගුරුවරුන්ගෙන් ලබා ගන්න සමාජෙන් ලබා ගන්න සමාජගත කරන්න උත්සාහ කරා පාසල් යන කාලේ. එතන යම් යම් හැලහැප්පීම් සිද්ධ වුණා. ඔයා මන් මට ඇහිලා තියෙනවා ඔයා කලින් කියලා තියෙනවා. ඔයා කියපු දේවල් මේ සමාජයට තේරුනේ නැහැ. මොකක්ද මේ කියන්නේ? ඔව් ඒක මේ දැන් ඒක මම ඒ කියන්නේ දැන් මම මගේ පැත්තෙන් කියන්නේ ලොකු සමස්ත මේ මේ ජාතික ප්‍රශ්නයක් ගැන මම කතා කරන්නේ. කෙනවා ෆේල් චරිතයක්. පාසලෙදිත් එහෙමයි. එතකොට විශ්වවිද්‍යාලෙදිත් එහෙමයි. මේ ෆේල් වුණා. මම මේකෙන් රිජෙක්ට් වුණා. මේ කාරණේ කොහොමද අපි පැහැදිලි කරගන්න ඕනේ? මම දැකලා තියෙනවා කීප වතාවක් මෙහෙම කියලා තියෙනවා ප්‍රේක්ෂකයෝ විදිහට. දැන් මේ ඔයා මොකද්ද මේ උසස් අධ්‍යාපනයේ ඔයාගේ අසාර්ථකයිද කියන කාරණේද මේ කියන්නේ? ඒක මම ඇත්තටම අහපු ප්‍රශ්නේ ගොඩක් හොඳයි. මම ඒක මට ඇත්තටම නිවැරදි අර්ථකථනය මොකද්ද මම කියපු එකේ කියලා මම මේක අවස්ථාවක් කරගන්න පැහැදිලි කරන්න. මම කියන්නේ මම ප්‍රතික්ෂේප වුණා හරි මම රිජෙක්ට් වුණා හරි කියන එකකින් මම කියන්නේ මේ අපේ ලාංකීය මේ සමස්ත අධ්‍යාපන ක්‍රමයේ තුල දරුවෙක්ව අඳුර ගන්න බැරිද? ඔව්. දරුවෙක්ව තේරුම් ගන්න බැරිද? එයාගේ පොටෙන්ෂල් එක තේරුම් ගන්න බැරි කමක් තියෙනවා මේ අධ්‍යාපන ක්‍රමේ. ළමයාගේ නිර්මාණශීලීත්වය අඳුරගෙන ඒකට අවශ්‍ය තෝතැන්නක් ඒ නිර්මාණශීලීත්වය වගා කරන්න අවශ්‍ය බිමක් සරු බිමක් සපයන්න බැරි කමක් තියෙනවා මේ අධ්‍යාපන ක්‍රමේ. ඉතින් ඒ පැත්තෙන් තමයි මම කියන්නේ මාව කියව ගන්න බැරි වුණා මගේ ගුරුවරුන්ට. මගේ හිත කො මොකද්ද කියලා ඒකට අවශ්‍ය මට ආස කරන එන්න ආස කරන තැනක් මට ඉගෙන ගන්න අවශ්‍ය දේ මට මගේ ඔළුවට දාන්න ක්‍රමවේදයක් ඉස්කෝලේට බැරි වුණා. දැන් ඔබතුමීට දැන් පුළුවන්ද මේ යම් උදාහරණයකින් කියන්න මොකක්ද මෙතනදී උනේ? දැන් අපි සාමාන්‍යයෙන් සිංහල පීරියඩ් එකට කාල පරිච්ඡේදයේ සිංහල ඉගෙන ගන්නවා, ඉංග්‍රීසි ඉගෙන ගන්නවා, ගණන් ඉගෙන ගන්නවා. මොකක්ද ඔයා මෙතන මේ වෙනස් කරන්න කියන්නේ? වෙනස් කරන්න කියන්නේ අධ්‍යාපන ක්‍රමවේදයකට තියෙන්න ඕනේ පැහැදිලි කාරණාව. ඒක තමයි අධ්‍යාපන ක්‍රමවේදයක් හරහා ළමෙක් දරුවෙක් ගියාම ඒ අධ්‍යාපන ක්‍රමවේදයෙන් එළියට එන දරුවා කවුද කියලා හරියට පැහැදිලි රීඩින් එකක් තියෙන එක ඕනම අධ්‍යාපන ක්‍රමවේදයකට. ඒ කියන්නේ අධ්‍යාපන ක්‍රමවේදයකට අරමුණක් තියෙනවා. අවුරුදු 20කින් හරි අවුරුදු 18 අවුරුදු 18ක් අපි ඉස්කෝලේ ඉන්නවනේ. අවුරුදු 18ක අවසානයේ එළියට එන ළමයා මොන වගේද කියන එක, එළියට ගන්න ඕන ළමයා මොන වගේද කියන එක ගැන පැහැදිලි අරමුණක් තියෙන බෑ. සහ ඒකට අවශ්‍ය පැහැදිලි ක්‍රමවේදයක් තියෙනවා. දැන් මම හැමතිස්සෙම කියපු දේ තමයි දැන් මට ගණන් බෑ කියන්නේ මගේ ෆෝල්ට් එක නෙමෙයි. මට මේ ඉංග්‍රීසි බෑ කියන්නේ මගේ ෆෝල්ට් එක නෙමෙයි. මට සයන්ස් බෑ කියන්නේ මගේ ෆෝල්ට් එක නෙමෙයි. ඕනම අධ්‍යාපන ක්‍රමයකට පැහැදිලි ප්‍රධාන කොටස් තුනක් තියෙනවා.
ගුරුවරු මොන වගේද වෙන්න ඕනේ අධ්‍යාපන ක්‍රමයේ? ශිෂ්‍යයෝ මොන වගේද වෙන්න ඕනේ? කියන්නේ මේ අධ්‍යාපන ක්‍රමයෙන් එළියට එන ප්‍රොඩක්ට් එක මොන වගේද වෙන්න ඕනේ? අධ්‍යාපන ක්‍රමවේද এডুকেෂන් මෙතඩොලොජි එක මොන වගේද වෙන්න ඕනේ? මේ තුනෙන්ම ළමයාගේ මනෝභාවය අඳුරගෙන ළමයාගේ නිර්මාණශීලීත්වය වැඩෙන්න මානුෂීය මිනිස්සෙක් වැඩෙන්න සරු බිමක් අධ්‍යාපන ක්‍රමවේදෙන් හදන්න ඕනේ. ඉතින් ඒක හැදෙන්නේ නැතුව මං වගේ කට්ටිය ගොඩාක් ස්ට්‍රගල් කරනවා මගේ අර තියෙන මනෝභාවය ආරක්ෂා කරගෙන මේක ඇතුලේ ඉන්න. සමහරු මැරෙනවා. එහෙම මැරිච්ච කට්ටිය ඕන තරම් ඉන්නවා. මේ ස්ට්‍රෙස් එක දරා ගන්න. ස්ට්‍රෙස් එක දරා ගන්න බැරුව. සහ තමන් කවුද කියලා හොයාගන්න බැරුව. මේ මේ අධ්‍යාපන ක්‍රමයේදී ළමයින්ට දෙන්න ඕනේ තමන් කවුද? දැන් මම මෙහෙම අහන්න හිතනවා. දැන් ඔබතුමිය දැන් ඔය කියන්නේ දැන්නේ ඔය කතාව ওই විදිහට කතා කරන්නේ මේ තව සමාජයෙන් ලබාගත් දැනුම තාත්තගෙන් ලබාගත් දේවල් කියවපු දේවල් එක තමයි ඔය කතා කරන්නේ. දැන් ඔයාවදී අවුරුදු 16 17 18 කාලේ ඔක කොහොමද මේ කිව්වේ? ගුරුවරයෙකුට තේරෙන්න කොහොමද? තේරිලා නැහැ. දැන් මේක කිව්වේ කොහොමද? දැන් මට මෙන්න මේ අවශ්‍යතාවයේ තියෙනවා යම් ක්‍රියාකාරකමකින්ද මේක පෙන්නුවේ? වැඩ නොකර හිටියද පන්තිය තුලේ? ඔව් මම වැඩ නොකර හිටියේ. ඉතින් මට ඒක පිට දාන්න විදිහක් නැහැ නේ. දැන් මගේ ගුරුවරුන්ට අනුව මම තමයි මම කියන්නේ අර මම අර පන්ති බ්ලැක් ෂීප්. ඒ කියන්නේ මාත් එක කවුරුත් ආශ්‍රයයට තියන්නේ නැහැ. දැන් මේ පේරන්ට්ස් මීටින් වලදී මේ අම්මා අඩාගෙන ඉන්නේ ගෙදර මේ ඉස්කෝලේ. අහන මගෙන් මේ මම මගේ ඉස්කෝලේ ගුරුවරු අපේ අම්මගෙන් අහලා තිනවා මේ ළමයා මුඩුක්කුවකින්ද ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉතින් ඒ කියන්නේ මම මේකට ෆයිට් කරනවානේ. මම මේකට ෆයිට් කරනවා. එතකොට මම නොටෝරියස් චරිතයක් බවට පත් වෙනවා. ඉතින් කතා කරන්න දේවල් ගොඩාක් තියෙනවා අපිට. නමුත් කාල වේලාව පිළිබඳ ගැටලුවකුත් තියෙනවා. අපි නමුත් ඉදිරියට පුළුවන් විදිහට කතා කරගෙන යමු. දැන් පාසල ඇතුලේ හැල හැප්පීම් සම්බන්ධයෙන් මේ කතා බහ කරේ. දැන් අම්මා එතකොට දැන් තාත්තට ඕව ඇවිල්ලා ගෙදර ඇවිල්ලා කිව්වම මොකද තාත්තා කියන්නේ? දැන් තාත්තා කියන්නේ යන්න එපා කියලා. පාසල් යන්න එපා කියලා? පේරන්ට්ස් මීටින් එකට යන්න එපා. අම්මට කියනවා ආ මේවට උත්තර දෙන්න එපා. ඉතින් මම කොහොමත් මගේ ඒවට දැන් මම එහෙම මේ නොටෝරියස් චරිතයක් වුණාට මම මගේ අධ්‍යාපනය හරියට කරන් යනවා. ඔව් අන්න ඒක වටින කතාව දැන් අතු කරන්නට ඕනේ. සාමාන්‍ය උසස් පෙළ ඔව් මට ඒ තුනක් තියෙනවා. මට ඩිස්ත්‍රික් රැංකියකුත් තියෙනවා. ඊට පස්සේ මොරටු විශ්වවිද්‍යාලයට මම තේරෙනවා. මම මේ ඩිපාර්ට්මන්ට් ඔෆ් ෆැකල්ටි ඔෆ් ආකිටෙක්චර් මම මේ ගෘහ නිර්මාණ ශිල්පී ඉගෙන ගන්න යන්නේ මොරටු විශ්වවිද්‍යාලයට. ඊට පස්සේ දැන් තවත් අධ්‍යාපන හරියට ඔව් දැන් මම මගේ දර්ශන වේදී මේ උපාධිය කරනවා මහාචාර්ය සෞමිලියනගේ එක්ක මේ යුනිවර්සිටි ඔෆ් විෂුවල් ඇන්ඩ් පර්ෆෝමින්ග් ආර්ට්ස් එකේ. දැන් කෙනෙකුට කියන්න පුළුවන් දැන් මේ ඔක්කොම ඉගෙනගෙනනේ මේ කතා කරන්නේ. දැන් මේ ක්‍රමවේදය වෙනස් කරන්න කියලා කතා කරන්නේ මේ ඔක්කොම හැමදේම ඉගෙනගෙන. දැන් එහෙම ප්‍රශ්නෙකුත් කෙනෙකුට ඔව් ඇයි මොකද ඉගෙන ගන්න මේ අධ්‍යාපන ක්‍රමවේදය ඇතුළෙම නිර්මාණය වෙලා තමයි ඔබ මේ කතා කරන්නේ. අධ්‍යාපන ක්‍රමවේදය මම භාවිතා කරන්නේ අධ්‍යාපන ක්‍රමවේදය කෙසේ විය යුතුද කියන එක තමයි මම මගේ හැමතැනකදීම කතා කරන්නේ. මගේ දර්ශනවේදී උපාධිය වුණත් මම කතා කරන්නේ අපේ නිර්මාණශීලීත්වය මානුෂීය කරන්න මානුෂීය මිනිසුන් හදන්න පුළුවන් අධ්‍යාපන ක්‍රමවේදය කෙසේ විය යුතුද කියන එක තමයි මම රිසර්ච් කරන්නේ. එතකොට මම මගේ පොට්‍රි ස්කූල් එකෙත් මම කරන්නේ මැටි කියන අමුද්‍රව්‍ය භාවිතා කරලා මේ ස්වභාව ධර්මය තේරුම් ගන්න කොහොමද, තමන්ව එක්ස්ප්ලෝ කරගන්න කොහොමද, තමන්ගේ මනස එක්ස්ප්ලෝ කරන්නේ කොහොමද කියන එක. ගෘහ නිර්මාණ ශිල්පය ගත්තත් මම කරන හැම ප්‍රොජෙක්ට් එකක් ඇතුළතම කතාවක් තියෙනවා, මැසේජ්යක් තියෙනවා මම මිනිස්සුන්ට දෙන. එතකොට මෙහෙමනේ මේක කවුරුත් අහන්නේ නැහනේ. දැන් එක්ක මාට ડોක්ටරේට් එකක් තියෙන්න ඕනේ, නැත්තම් මම ප්‍රොෆෙසර් වෙන්න ඕනේ, නැත්තම් මේ කවුරු හරි කෙල්ලෙක් ඇවිල්ලා නිකන් මේ බයිලා කියවනව වෙනවනේ. දැන් මේක මිනිස්සු අහන්නේ මගේ නම ඉස්සරහෙන් ડોක්ටර්, මගේ නම ඉස්සරහෙන් ප්‍රොෆෙසර්. මේක ඇතුළින්ම තමයි මේක වෙනස් කරන්න පුළුවන්. ඔබට යම් පිළිගැනීමක් ඉස්සෙල්ලා සමාජය ඇතුළේ හදා ගන්න ඕනේ. ඔව් මං කියන්නේ මට පිළිගැනීම හදා ගන්නවා කියන රැඩිය මිනිස්සු මාව පිළිගන්න ඔය කියන මිනිස්සුන්ගේ අර මිනිස්සු හදාගත්ත ෆ්‍රේම් එකේ කැලලක් බවට මම පත් වෙන්න එපා. එහෙම නැතුව මිනිස්සු මං කියන එක අහන්නේ නැහැ. පැහැදිලිවම. ඉතින් ওই කාරණියත් එක්ක අපිට යන්න ඕනේ මේ පොටරි ස්කූල් එකක් මේ දවස්වල කරගෙන යනවා. එහේ කොහොමද වැඩ කටයුතු සිද්ධ වෙන්නේ? මොකක්ද එතන වෙන්නේ? අපි කියන්නේ අපි එහෙම දෙයක් මේ ජීවිතේට අහන්නෙම මේ ඔබගෙන් සහ ඔබගේ පියාගෙන්. ඔව්. පොට්‍රි ස්කූල් එක කියන්නේ දැන් මෙහෙම එකක් තාත්තා විසින් තන ලද මැටි කර්මාන්තය සම්බන්ධ ව්‍යාපාරයක් තියෙනවා. දැන් මම ඇත්තටම ඇකඩමික් කෙනෙක් හැටියටනේ මම ඉන්නේ. දැන් මම ළඟක් වෙනක මං
ඉස්කෝලේ අධ්‍යාපනය ඉවර කරලා ඊට පස්සේ මම මොරටුව විශ්වවිද්‍යාලයේ මම ගෘහ නිර්මාණ ශිල්පය අවුරුදු 5ක් ඉගෙන ගන්නවා. ඒ අවුරුදු 5 ඉගෙන ගත්තාන් පස්සේ මට චොයිස් එකක් තිබ්බා මම මොකද මම ඇත්තටම මම මේ කන්ෆියුස් වෙලා හිටියේ දැන් මේවා ඉගෙනගෙන දැන් මොකද්ද මම කරන්නේ? දැන් ආකිටෙක් කරන්න යන්නේ මේ වාගේ වමනාවටද තාත්තගේ වමනාවටද? ඇත්තටම තාත්තා තමයි මට කියන්නේ දේශපාලන විද්‍යාව හරි ගෘහ නිර්මාණ ශිල්පය හරි ඔයා කරන්න කියලා. මොකද මේ දැන් එයා මාස්ටර් පොටර්නේ. මාස්ටර් පොටර් කියන්නේ ඇත්තටම මාස්ටර් පොටර් කියන්නේ මේ කුඹලා මාස්ටර් කුඹලා කියන අර්ථයෙන් නෙමෙයි. එයා බිල්ඩ් කරන්න ආසයි, තනන්න ආසයි. හරිද? ඉතින් ඒවත් එක්ක එයාගේ ක්‍රියේටිවිටි හැම ප්ලැට්ෆෝම් එකකම තියෙනවා. ඉතින් තාත්තා තමයි කිව්වේ මේක ඇත්තටම මේ ඉගෙන ගත යුතු විෂයක් කියලා. දැන් ඔයා ඔබ තුමිය දැන් මේ මේක මේ කැමැත් තෙන් නෙවෙයිද ඉගෙන ගත්තේ? ඒක නොවුනනම් වෙන මොකක්ද මේ තෝරගන්න තිබුණු මාර්ගය සස්පෙලින් පස්සේ? නෑ මම කැමැත්තෙන් මට කවුරු බලන්නේ. තාත්තා එහෙම කිව්වේ නැත්තම් මොන මාර්ගයට දෙමු වෙන්න හිතාගෙන හිටියේ? දේශපාලන විද්‍යාව. දේශපාලන විද්‍යාව. දැන් එතකොට අනිත් කාරණේ තමයි දැන් කිව්වනේ උසස් පෙළ පන්තියේදී හෝ පාසල් අවධියේදී දැන් ඔය යම් යම් ගැටලුකාරී තත්ත්වයන් උඩ එපා වීම උඩ පන්තියේ වැඩ නොකර හිටියා. විවිධ ප්‍රශ්න මතුවුණා. දැන් තාත්තා තමයි ඔන්න මේ සහ ඔබගේ කැමැත්තට විශ්වවිද්‍යාලයට යොමු වෙනවා. එතනදී ඔය ඇති වෙන ප්‍රශ්න වලට කොහොමද මුහුණ දුන්නේ? ඔව් ඇත්තටම මම දැන් වැඩ නොකර ඉන්නවා කියන එක ඒක මෝඩ වැඩක් නේ ඊට පස්සේ. ඔව් ඒ කියන්නේ දැන් මම උසස් පෙළ කරනකොට මම කියන්නේ මම සම්පූර්ණ මම ඇත්තටම ඕ ලෙවල් ඒ ලෙවල් කාලේ මම හොඳටම වැඩ කරා. හොඳටම වැඩ කරා කියන්නේ මේ මේ සිස්ටම් එකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? සිලබස් එකක් තියෙනවා. කෙලින්ම ගිරව පාර දානවා. ඒක අනිත් පැත්තට මේව කරනවා. හැබැයි එතනදිත් මම මේ විශේෂ සිද්ධියක් ඇත්තටම මේක තරුණ පරම්පරාවට වැදගත් මම මේක කියන එක උදාහරණයක් ගන්න මම දේශපාලන විද්‍යා පේපර් එක. ඔව්. දේශපාලන විද්‍යා පේපර් එකේ මම හොඳට ප්‍රැක්ටිස් කරලා ගියේ. කියන්නේ මගේ ටයිමින් හොඳටම හදාගෙන ගියේ. හැබැයි ප්‍රශ්නෙට උත්තරේ මොකද්ද කියන එක මම එහෙම ප්‍රැක්ටිස් කරලා ගියේ නැහැ. මම කරපු එක දෙයක් තිබ්බා මම උදේ හැමදාම පාන්දර 4ට නැගිටලා මම නිවුස් බැලුවා. මම දන්නවා ඒ කාලේ ලෝකෙ මොකද්ද වෙන්නේ, ඉරානේ වෙන්නේ මොකද්ද, ඉරාකේ වෙන්නේ මොකද්ද, ඇමරිකාවේ වෙන්නේ මොකද්ද. මට දේශපාලන කියවීමක් තිබ්බා ලෝකයේ සම්බන්ධයෙන්. නිතරම යාවත් කාලින වෙලාව. ඔව් නිතරම යාවත් කාලින. ඒ කියන්නේ මම ගොඩක් කරන්ට් අෆෙයර්ස් ගැන අවයා වෙලා හිටියේ. ඔයා විශ්වාස කරනවා නම් විශ්වාස කරන්න මම දේශපාලන විද්‍යා පේපර් එකට සිලබස් එකට අදාළව කිසිම උත්තරයක් මම ලිව්වේ නැහැ. මම ලිව්වේ පත්තරයකට රචනාවක් හරි ආටිකල් එකක් කියනවා වගේ තමයි. මම පාස් වුණේ කොහොමද කියලාවත් මම දන්නේ නැහැ ඇත්තටම. ඒ මට ලකුණු දීපු එක්කෙනා මට දේශපාලන විතර ඒකක් තියෙනවා. ඒ ලකුණු දීපු එක්කෙනා මාව තේරුම් ගන්නදී යම්කිසි හෝ විදියකට මම ගැන කියවීමක් තියෙනවා. මූලික සංකල්ප තිබුණා. මූලික සංකල්ප තිබ්බා. නමුත් දැන් ප්‍රජාතන්ත්‍රවාදය ගැන පැහැදිලි කරන්න කිව්වොත් පොතේ දින ප්‍රජාතන්ත්‍රවාදය නෙමෙයි මම පැහැදිලි කරන්නේ. මම කියන්නේ ධනවාදය මේ නූතන මුහුණුවර තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන එක. ඒක තමයි මම ලිව්වේ. ඒකට ලකුණු දෙන්න ඒ ගුරුවරයාට ලොකු මානසිකත්වයක් තියෙන්න ඕනේ. හැබැයි මම ඒක මම මගේ හෘද සාක්ෂියට අනුව මම විශ්වාස කරන දේ මම ලියලා දැම්මා පේපර් එකට. මම පේපර් එකට ඒකක් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි මම ලිව්වේ. තාත්තා මට මම හොඳට මතකයි දේශපාලන විද්‍යා පේපර් එක ලියලා ඇවිල්ලා මම වාහනේට නැගිට තාත්තේ කොහොමද පුතේ පේපර් එක? මම කිව්වා එල්ලගිරි තාත්තේ. මම දන්නවා මට ෆේල් වෙන්නත් පුළුවන්. මොකද මට එහෙම මම ස්ට්‍රගල් කරේ මම විශ්වාස කරන දෙයක් තිබ්බා. පැහැදිලිව. ඒක තමයි මම එළියට දැම් මේක රිසල්ට් එක මට කොහොමද ආවේ කියන එක මට ඒක තාමත් හිතා ගන්න බෑ. සාමාන්‍යයෙන් ওই වයසේදී උත්සාහ කරන්නේ කොහොම හරි පාස් වෙන්නනේ නේද? විභාගයක්. හැබැයි මම ඒක මම මහන්සි වුණා. මම මහන්සි වුණේ බේසික්ස් දේවල් වලට. දැන් මට හැමෝම කියනවා මේ විනාඩි 25යි උත්තරේ තියෙන ටයිම් කරලා ලියපන් කියලා. ඒකට මම 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 ලියන එක විනාඩි 25 ඇතුළත තියාගන්න මම ට්‍රයි කරා. ඒ දේවල් ටික මම කරා. කොහොමත් මම දැන් ආ ඒ ලෙවල් වලට අවුරුදු දෙකක් තියෙනවා නම් පළවෙනි මාස 6 මම සිලබස් එක පාඩම් කරලා ඉවරයි. මොකද මට සිලබස් එක වැඩක් නැහැ. මට වෙනම කියවීමක් ලෝකෙ ගැන තිබ්බා. දැන් ආර්ථික විද්‍යාව ලෝස් කියනවා නම් ආන්තික හීනවන ආන්තික උපයෝගීතා ന്യാයනා diminishing law of marginal utility නම් ඒකේ වැඩක් නැහැ මට definition එකේ පොතේ ලියලා තියෙන එක. මම තේරුම් මට කියවීමක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ පළවෙනි පාම් පෙට්ට කෑම දින රහ 10වෙනි පාම් පෙට්ට කෑම නැහැ කියන එක තමයි ඔය කියන්නේ. අනිවාර්යයෙන්. ඒක තමයි මේ law එක. නමුත් ওই විදිහට කියලා දෙන්න ගුරුවරු අපිට හිටියේ නැහැ. ඉන්න අපි මේ reading එක අපිම
ඔටොනොමස්ලි ස්වාධීනව ස්වයං වේක අපි මම කියව ගත්තා ඉතින්. දැන් ඔබ හිතන විදිහ ටිකක් වෙනස්නේ. ඔව්. දැන් මේ විදිහට හැමෝම හිතන්න ගියොත් මේක ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද මේ සමාජයේ යම් යම් සංස්කෘතික සීමා තියෙනවා බාධක තියෙනවා. යම් යම් වෘතීන් හමුවේ අපි යන තරඟයක් තියෙනවා කියන වගේ වෛද්‍යවරයෙක් වෙන්න ඉංජිනේරුවෙක් වෙන්න. දැන් මේ හැම ගැහැණියම මේ විදිහට හිතන්න ගියොත් මේක ප්‍රශ්නයක් නෙවෙයි. නෑ හිතන්න ඕනේ එක විදිහට හිතන්න කිසිම උමනාවක් නෑ. එක විදිහට හිතුවොත් මේ ලෝකේ ලස්සනක් නැහැ. නිර්මාණශීලීත්වය කියන්නේ ඒකයි. ඔයා හිතන විදිහනේ මම හිතන්නේ. වෙන කෙනෙක් හිතන විදිහනේ මම හිතන්නේ. හැම වෘත්තියක්ම තියෙනවනේ. වෛද්‍යවරයා ඉන්නවනේ, ඉංජිනේරුවා. මේක සර්වයිව් වෙන්න බෑ නැත්තම්. හැබැයි අපි හැමෝටම මේක අරමුණක් තියෙනවනේ. ඒ අරමුණ තමයි අපි හිතන විදිහෙන්, අපි වැඩ කරන විදිහෙන්, අපි ජීවත් වෙන විදිහෙන් මේ මිහිමත කිසිම ජීවියෙක්ගේ දීර්ඝකාලීන දිව්‍ය පැවැත්මට යහපැවැත්මට හානිකර දෙයක් සිද්ධ වෙනවා නම් අපේ ජීවිකාව හරහා අපි හිතන විදිහ හරහා ඒ විදිහ වැරදි. ඒක නෙමෙයි අරමුණ වෙන්නේ. අපේ අරමුණ වෙන්න ඕනේ මිහිමත සියලුම ජීවීන්ගේ දීර්ඝකාලීන යහපැවැත්ම. ඒක තමයි පළවෙනි එක. එතන ඉඳන් ඉංජිනේරු වෘත්තිය කරන්න පුළුවන්. එතන ඉඳන් වෛද්‍ය වෘත්තිය කරන්න පුළුවන්. දැන් ඇයි මේ ලෝකෙ මේ ඔක්කොම ක්‍රයිසිස් කියලා, ක්ලයිමේට් චේන්ජ් කියලා, පවර්ටි කියලා අරහෙ මරා ගන්නවා, මෙහෙ වෙඩි තියනවා, මෙහෙ ග්ලැසිය ඝාතනය වෙනවා කියනවා, ගස් ටික කපලා දානවා. ඇයි එහෙම වෙන්නේ? වෙන්නේ අපි කරන දේවල් වලට, අපේ රස්සාවට, අපි ජීවත් වෙන විදිහට අරමුණක් නැහැ. අරමුණ වෙන්න ඕන එකයි. හැබැයි ඔය අරමුණ ඉෂ්ට කරගන්න විදි රාශියක් තියෙන පුළුවන්. ඒක තමයි නිර්මාණශීලීත්වය, ඒක තමයි විවිධත්වය. අනිවාර්යෙන්ම ජීවිතේ මේ විදිහට හිතන්න උත්සාහ කරන්න. අපි ගැන විතරක් නෙවෙයි, අපි අවට ඉන්න හැම දෙනාම ගැනම ආදරයෙන් බලන්න උත්සාහ කරන්න. එතකොට මේ ලෝකය හරි අපූර්ව සුන්දර තැනක් බවට පත් වෙයි. මම හිතන්නේ මේ තව කාරණයක් තියෙනවා අහන්න. මේ පොටරි ස්කූල් එක කොහොමද, ඒක මොකක්ද, මේ පුංචි අයටද, වැඩිහිටියන්ටද, මොකක්ද මෙතන වෙන්නේ? ඇත්තටම පොටරි ස්කූල් එක මම පටන් ගත්තේ මම මේ ඇකඩමික් රූට් එකේ ඇවිල්ලා, මම ඉස්කෝලේ ගිහිල්ලා, කැම්පස් ගිහිල්ලා මට තිබ්බා ඩිසිෂන් එකක් ගන්න. දැන් මම ආකිටෙක් කෙනෙක්නේ. මම ආකිටෙක් කෙනෙක් හැටියට තමයි එළියට එන්නේ. මම ගෘහ නිර්මාණ ශිල්පය තමයි ඉගෙන ගන්නේ. එතකොට ඒක ඉවරලා මම මගේ ලයිසන්ස් එක ගන්නවද, චාට් එක ගන්නවද, තව අවුරුදු දෙකක් ඔෆිස් එකේ වැඩ කළා නැත්තම් මම ඇත්තටම මම කවුද? මොකද මට ඒක අධ්‍යාපන ක්‍රමයෙන් හම්බුන්නේ නැහැ. මට ඒ රීඩින් එක, මට යන්න ඕන අරමුණ, මම මොකද්ද කරන්න ඕනේ, මම කවුද වෙන්න ඕනේ කියලා. ඒක හින්දා තමයි මම ආයි මගේ රූට්ස් වලට, මේ මැටිකර්මාන්තයට එන්නේ. එතනදී මම තීරණය කළා, එතකොට මම මාව අඳුරගත්ත විදිහක් තිබ්බනේ මේ මැටි කියන අමුද්‍රව්‍ය හරහා. ඒක තුළ මම ඇත්තටම මේ විශ්වය වැඩ කරන විදිහ, විශ්වයේ ස්වභාවය, මේ සබාධර්මයේ ස්වභාවය මම ඉතාමත් ගැඹුරින් මම අධ්‍යයනය කරා. ඒක මට අපේ දුවදරුවන්ට, අපේ අධ්‍යාපන ක්‍රමයට දෙන්න ඕනේ. ඒක හින්දා මම අවුරුද්දයකට කලින් thinking hands school of pottery කියලා මම අපේ තාත්තගේ ආයතනය යටතේ මගේ පොඩි ආයතනයක් පටන් ගත්තා. ඉතින් ඇත්තටම මේක කොළඹ දැන්ට pottery ඉගෙන ගන්න පුළුවන් එක තැනක් හැටියට සාර්ථකව function වෙනවා. creativity humanize කරන්න තමයි මගේ ඇත්තටම අරමුණ. නිර්මාණශීලීත්වය මානුෂීකරණය කරන්න. ඒක තමයි මම pottery school එක හරහා කරන්නේ. නැත්තම් මේ මැටි බඩු හදන්න උගන්වනවා කියන එකට එහැංගිය මේ ප්‍රින්සිපල් එකක් තමයි ඒක ඇතුළේ මම එක්ස්ප්ලෝර් කරන්නේ. දැන් පාසල් යන දරුවෙකුට මේක කොහොමද අනිත් විෂයන් වලට සම්බන්ධ කරගන්නේ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඇත්තටම ඒක තමයි මම මේ මගේ දර්ශනවේදී උපාධිය ඇතුළත මම මේ එක්ස්ප්ලෝර් කරන්නේ. මැටි කියන අමුද්‍රව්‍ය කියන්නේ ඉතාමත් සුවිශේෂී අමුද්‍රව්‍යයක්. මම මේ මැටි කියන අමුද්‍රව්‍යයට ඉපදුනේ මම එක අහම්බයක් වගේ සිද්ධ වුණා කියමුකෝ. නමුත් මැටි කියන අමුද්‍රව්‍යයේ ඇතුලේ තියෙනවා ඒක ඉතාම නම්‍යශීලී. ඒ මැටි කියන අමුද්‍රව්‍යය තුල තියෙනවා අපේ මනස, අපේ නිර්මාණශීලීත්වය එළියට අරගෙන ඒක තුල තමන් හොයාගෙන, තමන්ගේ හිත හොයාගෙන ඊට පස්සේ ඒක තුලින් නිර්මාණයක් කරලා මේ ලෝකය දකින්න, මේ විශ්වය දකින්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඒක අධ්‍යාපන ක්‍රමවේදයට කොහොමද ගේන්න ඕනේ? සමස්ත අධ්‍යාපන ක්‍රමවේදයට කොහොමද මැටි කියන අමුද්‍රව්‍ය හරහා, මම ඒකට කියනවා එලිමෙන්ටල් එඩියුකේෂන් මෙතඩොලොජි. පදනම් අධ්‍යාපන ක්‍රමවේදය. මම කොහොම කෙටියෙන් කියනවා පදනම් අධ්‍යාපන ක්‍රමවේදයක් කියන්නේ මොකද්ද කියලා. පදනම් අධ්‍යාපන ක්‍රමවේදයක් කියන්නේ
අපි දැන් විෂය මූලික දේවල් ඉගෙන ගන්නවානේ. මැත්ස් ඉගෙන ගන්නවා, සයන්ස් ඉගෙන ගන්නවා, හෙල්ත් ඉගෙන ගන්නවා, සිංහල ඉගෙන ගන්නවා. හැබැයි මොන අධ්‍යාපන ක්‍රමයකද තීරණය කරන්නේ ওই විෂය මූලික දැනුම ඉගෙනගෙන මැත්ස් ඉගෙනගෙන මොකද්ද කරන්න ඕනේ කියලා? මැත්ස් ඉගෙනගෙන ගිහිල්ලා මේ ලෝකෙම විනාශ වෙන තැනට වැඩ කරනවාද කියන එක තීරණය කරන අධ්‍යාපන ක්‍රමවේදය තමයි පදනම් අධ්‍යාපන ක්‍රමවේදය. ඒක පදනම් අධ්‍යාපන ක්‍රමවේදයක් නැතුව නිර්මාණශීලී මානුෂීය මිනිස්සු හදන්න බෑ. මානුෂීය මිනිස්සු හදන අධ්‍යාපන ක්‍රමවේදය තමයි පදනම් අධ්‍යාපන ක්‍රමවේදය. එතන ඒකීය මනෝභාවයක් වගා කරනවා. අපි කියන්නේ ඒකට ස්ටේට් ඔෆ් මයින්ඩ් ඔෆ් වන්නස්. වන්නස් තමයි මම ඔය කිව්වේ පොඩි කාලේ මට හොයාගන්න බෑ කියලා කිව්වේ වෙන් කරලා. මේ පුටුවයි මේ සෙයි ඔයයි මමයි කියලා වෙන් කරන්න බෑ මට. ඒකීය මනෝභාවය ඇතුලේ තමයි ඉතාමත් සංවේදී පරිසරයට සංවේදී තවත් මිනිස් මිනිස්සෙකගේ දුකකට සතුටකට සංවේදී දරුවෙක් නිර්මාණය කරන්න පුළුවන් එන්නේ කියන අධ්‍යාපන ක්‍රමවේදයට විතරයි. පැහැදිලිවම ඒක වටිනා අදහසක් සමාජගත කරන්නට අවශ්‍ය කාරණයක්. මම හිතන්නේ ඕඩ කෙනෙකුට ඇවිල්ලා කතා බහ කරලා මේ දේවල් වලට සම්බන්ධ වෙන්නත් අවස්ථාවක් තියෙනවා. මේ දේවල් ඉහළට දැනුම් දීලාද තියෙන්නේ? මේ කාරණා පිළිබඳව ඉහලින් දැනුවත්ද? කොහොමද සහයෝගයක් ලැබෙනවද? ඉහලින් කියන්නේ මේ තාත්තගෙන්? නෑ නෑ, මම කියන්නේ මේ රටේ පාලන තන්ත්‍ර වලින් ක්‍රමවේදවල. මෙහෙම මට තිබ්බ එකම බලාපොරොත්තුව තමයි මේ ආචාර්යපාදී හරහා මේ ඇත්තටම ඔක ලංකාවේ අධ්‍යාපන ක්‍රමවේදයට මේ දායකත්වයක් දෙන්න මම මේ කියන සංකල්පය හරහා. නමුත් මගේ සුපර්වයිසර් තමයි මහාචාර්ය සෞමිලිනේගේ. ඔයගොල්ලෝ දන්නේ නැති දැන් මහාචාර්ය සෞමිලිනේගේට වෙලා තියෙන වැඩේ. ඉතින් මට එතකොට මහාචාර්ය සෞමිලිනේගේට එහෙමනම් දැන් මං වගේ මෙහෙම හිතන දරුවන්ට මොකද වෙන්නේ? ඉතින් රට ගොඩ දාන්න නම් කරන්න ඕනේ. රට ගොඩ දාන්න පුළුවන් මිනිස්සුන්ව මේකෙන් බේරගෙන අපි දැන් මේකෙන් දැන් මම මේ කතා කරන එක ලංකාවේ ආකිටෙක්චර් ෆැකල්ටි එක දන්නෙත් නැහැ. නමුත් මම රට රටවල් වල ගිහිල්ලා කොන්ෆරන්ස් වලට ගිහිල්ලා මේ කියපු හැම දෙයක්ම මගේ අතින් මම වියදම් කරගෙන ගිහිල්ලා මම කතා කරලා මං අවෝඩ්ස් තරම් එනවා. තාම ලංකාවේ ආකිටෙක්චර් ෆැකල්ටිය දන්නෙත් නැහැ. ඉතින් ඒක තමයි තත්ත්වය. ඒ දැන් උදාහරණයකට මහාචාර්ය සෞමිලිනේගේ වගේ මිනිස්සුන්ව පැන්නුවාම අපිට ඉතින් කරන්න දෙයක් නැහැ. අනිවාර්යෙන්ම ඉතින් යසෝද මේ බොහොම ස්තුතියි සම්බන්ධ වුණාට. පුළුවන් විදිහට අපි යම් කතා බහ ගොඩනගන්න උත්සාහ කරා. ලැබී තිබෙන කාල වේලාව අවසానයි. ඉතින් බොහොම ස්තුතියි. අපි නැවත දවසක කතා කරමු මේ කාරණා පිළිබඳව. මේ දේවල් සමාජගත කරන්න උත්සාහ කරමු. ඔබ වගේම තරුණ පරම්පරාව අපි එකට එකතු වෙලා ගමනක් යනවා නම් අපිට මං හිතන්නේ මේ දේවල් ජය ගැනීමට හැකියාව තියෙන නිසා අපි මේ කියපු විදිහට වෙනස් විදිහට හිතලා අපේ රට ගොඩනගන්න අපි ඉදිරියට ගොඩනැගෙන්න උත්සාහ කරමු. ඉතින් ආයුබෝවන්. සම්පූර්ණ වෙන සියලු කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සටහන අපි මෙතනින් නිමා කරනවා. ඉතින් ඔබට ආරාධනා කරනවා විශ්වකර්ම අපේ නාලිකාවත් එක්ක නිරන්තරයෙන්ම රැඳී සිටින්න. අපේ වැඩසටහන් නිරන්තරයෙන්ම බලන්න. ඒ දේවල් තුළින් ඔබේ ජීවිතයට යමක් එකතු කරගන්න ඔබට අවස්ථාව ලැබෙනවා අනිවාර්යෙන්ම. එහෙනම් අපි සමුගන්නවා. සියලු දෙනාටම සුබ දවසක්.